සමාරය අල තිබුණාම පවි මට නැවතවාරයක් අසන්න පුළුවන්ද කියලා කොෝල්ල එකක් තිල සමහර ඇහ්වා මංකෝව් අනිවාර්ම අපි ඉරිදව් දෑසන කරන මේ දේව මෙහය ඔබට YouTubeු තුළින් නැව නැවතවාරයක් ඒ පනිවිඩේ බලමි නසන්නත් පුළුවන් ඔබට ෂයා කරන්න පුළුවන් ඔබගේ යහළුවන් සමඟ ඔබ කියන්න මම මේ වච්චනය හලා ආශිර්වාද ලැබුව ඔබටත් පුළුවන් මේ වචන හලා ආශිර්වාදයක් ලබන්න කියලා ඒවි තරක්නෙවේ අපි මාසදහෙකට කලි මාර්තු මාසේ අපි කල ගෙඩිහේන යක් කළ ප්‍රදේශය තැබු ආත්මික පිබිඳීම රැස්වීමක්. සමහරයාල හලතිබන ඒ රැස්වීම ල දැම නැද්ද කියලා අනිවාර්ම එක දාලා තිබන මැතිැන කොටස්තුනකට අපි වෙෙදල තිබන මුොල දවසකම රැස්වීම ුවන්ගේ පණිවිඩේ අසමින් ආත්මිකව ඔබ පිබි දෙන්න. එවාගේ ම පි මේ මාසේ පස්වුව නිදාා කර කර න ප්‍රදේශ යාත්මික පිවිදිීම රැස්වීම ඒ රැස්වීම අපි ඉක්මනිිම ලදාාන යනමයි පණිවිඩේ අපි විශ්වාස කරනවා. ියන්හන්සේට මග පෙන්ව ව පරිදිී ළඟාත්මික පිවිදිීම රැස්වුීමක් කරජනති ගී කාතිබෙන YouTubeලට පුුවන් ගීෙනෙක්හලබන ගීතිකායි මම දැක්ක කියලා මකො නැහැ ගීතිකා රාශියක්ක්තිබනවා පුුවන් තනි ගීතිකාතිබෙනවා ඒ ඔබ පුළුවන් ඒ ත තනිවතිබෙන ගීති ඩන්නෝඩ කරගන්නන්ඩ ෂ්‍යයාය කරන්න ඒවගේම අපි මේ උදෑස්සන කරන්න වූ මේ නමස්කාර මෙහෙම තිබෙනවා. හිිතන්නේ සහහින ප්‍රමාණයක් තිබෙනන බල ඔබට පුළො මුොලු දවසමෝනත් ආගන දෙවියන් වහන්සේගේ නේ වරන්නන කරන්න තින් දෙවියන් වහන්සේ පත් දෙේවිගෙනෙක් හලෙලුයි අපට තිබෙෙන වචනේ ගායිනා කරන්න වචනය තුල පිබෙද උන්වහන්සේ. අප දීල තිබන්න වූ මේ වචන අනිතායි සමඟ බෙදාගන්න ක්ෂා කරන්න ඔබ බයවෙන්නේෙ ප ඔබගේ ෆෙස් බුක්ල ඔබගේ නනාලි ක් ති න ශයා කරන්න තුර අනිත්තා ටක් පුලො ආශිවාදයක් මේ නිත්තය සමඟ ෙදාගන්න මකද ඔබට ආශිර්වාදයක් ුණනාගේ එකක ඔබ අනිත්තාට තාශිර්වාදයක් වෙන්න සලස්වන්න. ආලෙලු යමේ උදැස්සන අපි බලමු දෙවියන් වහන්සේගේ වචිරෙන් යසු සවහන්සේ හස්කම් කිරමේ පලට අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. අපි දෙවියන් වහන්සේ හස්කම් කරන දෙවියන් වහන්සේ අප දෙවියන් වහන්සේ වැඩිවීම බහුලත්වය ලබා දෙන දෙවියන් වහන්සේ හිඟතාවේ දෙවියන් වහන්සේ නෙමෙයි උන්වහන්සට පුළුවන් වැඩිවීම බහුලත්වේ ඒ උන්වහන්සේගේ ඒ ජීවනයට අපව සම්බන්ධ කරන්න ජීවනය තුළ අඩුවක් නෑ. අපට දෙවන් වහන්සේ දිලතින් මේ සදාකාල ජීවනය එකන නොනෑවත්වන ජීවිතයක්. ඉතින් මේ ජීවනයට අපිට පුළුවන් දෙවන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා අපිට කියන්න ස්වාමිනි මේ හස්කම් කරන බලය. ඒ බලට මට සම්බන්ධ වෙන්න පුළන් මේ උදහසන අපි. බලමු Yesසු වහන්සේ හස්කම් කරපු ආකාරය. යෝහන් සුභාරංචිට හරවන්න මේ මමාද කතාකරන්ටේ යන්නේ ඒසුස් වහන්සේ කොහොමද පන්දාහට කණඩ දුන්නේ කියලා. උන්වහන්සේ පන්දාහක පිරිමි පක්ෂයකට මෙතන කියන පිරිමි පන්දාහක් කිටියයි කියලා මේ කතාව ගෙදරගී ලොබ කියවන්න සුභාරංචි හතරයම තිබෙන ඉති මහිතනයක වැදගත්. යෝහන් වවෙලින් අපි බලන්නන්නේ යන්නේ යෝහන් හයිවිනි පරිච්චයේදේ එක සිට ද හතර දක්වා තිබෙනවා නමුත් මතෙව් හත දහතුනේ සිට විසියක දක්වා තිබෙනවා මාක් සුභාරංචයේ හයිවිිනි පරිචයේදේ තිස් දෙේ ට හතුලිස් හතර දක්වා තිබෙනවා මේ හස්කමම ලුක් සුභාරංචයේ නම්වැනි පරිච්චදේ දහය සිට දාහතදක්වා මේ සුභාරංචි හතරමති නො හාස්කම එකනෙක වැදගත් විශේෂ හස්කමක්. ඉතිං යසු සොහන්සේ කොහොමද මේ වැඩිවීම කළේ ඒවත රක්නෙවෙේ ේු සොහන්සේ සමඟ සම්බන්ධ වන කුඩා දරවා. අපි බල්‍ය න කොහොමද සම්බන්ධ වනේ කියලා. අපි යොහන් සුභාරංචීයෙන් තමයිප ලන්න අන්න කොදතන සහරදේවල් විස්තර කරල තිබවා. අපි කියවූ හමනි පරිච්චේදේ. ම එකේ සිට කියවන්න අපි කාලවෙලා වයනලිස යොහන් සුභාරංචේ හයවෙනි පරිච්ේද පහේසිට මම කියවන්නම්. ු සහන්සේ ඇස්ಸුಸවා. තමන් ලඟට මහත් සමෝහයක් එන බව දැක මොවුන්ට කන්්ට දෙෙන්ට අපි කොතනින් රොටී මිලේට ගනි මුදයි පිලිප්ගෙන් ඇසු සේක. දැන් පිලිප් කැන ඒ සුසාංසක ගෝලෙක් ඕගේ නැසුව අපි රොටීකන්න දැ මිලේට ගන්න සලිවල්ට අපි ගන්න ඕන ති ඒ කාලේ අද වගේ හැම තනම සුප්‍රමාකට තිබුන් නැහැ දැ මේ හාස්කම කරපු ස්ථානය ඔබ බලන්න දැන් මෙතන ම යොහන් සුභාරංචීන් කියවන්නේ මතිවමාක් ලියූක්ොල ඔබ කියව වනන් එතන උන්වන්සේ කාන්තාාරය කඳ උඩ කාන්තාාරය ප්‍රදේශයක තමයි මේ අය Yesසුස්වාන්සේ සමඟ කාලවේලාව ගත කරලා දේව වචිනය අසල දැන්න්නේ අයට බඩගින්නක් දැන්වනා. ඒසු ස්හන්සට කැමතිවුුණේ නැහැ මේ අයට නිකං කුසගින්නේෙ නිවස්වලට යවන්න. ඉතින් සු ස්වාන්සේ, ිගහවා දැිොහොද මේ අයට කන්න දෙන්නේ මිලෙට ගන්නේ කොහොමද කියලා කොතැනින් රොට මලට ගනිමුදයි හයවිනි පාදේ තමන් කරන්ට යන්නේ කමෙක්ද කියා තමන්ම දැනගෙන ඔහු සෝදිසිකරන පිරිිස මෙසේක සේක දැඒ සුසාහන්ේ දැන් හිටිය න්වහන්ස කරන්ට යන්නන්නේ මොනවද කියලා උන්වන්සේ මොනවගේ හස්කමක් කරන්න යනවාද උන්වන්සේ කොහොමද මේ අයට ඒ රොටී සපයදන්ටයන්නේ කියලා වැඩිවීම බාධන්ටයන කියල උන්වහන්ස දැන හිට තුන්වහන්සට ඕනෙ වුණ පිලිප් කෙන් දැනගන්න පිලිප් තුළතිබුණ ඇදහිල්ල කොපමනද කියලා. පිලිප් කතා කරලා එක පාටම කියනවා. පිලිප් හත පිප පුන්වහන්සිට උත්තර දෙමින්. එකනකාට ටිකටිකවත් ලැබෙන පිණිස මසු දෙසයකට රොටිත් තෝට මදිැයි කීවේ. පොඩි කැබැල්ලක් දුන්න ටිකටික දුන්නන් මසුන් දෙසියයක්. දැ මේ මසුන් දෙසය. සමහර ඉග්‍රීසි පරිවර්තනවල ඒක විදිහයට පරිවර්තන ක තින කොච්චකක්ර්ද කියලා. සමහ රයකනෝ දින දෙසියක වැටුපක් කියලා. සමහර පරිවර්තනවල තිබුණ මමඒක දැක්ක. සමහර පරිවර්තනතු මේ එක්කායකුට කුඩා කැබැල්ලක් ලබා දෙන්න පිණිස මාස හයත් සමහරට මාස අටක් නැතැම් මස දොල්හ අවුරුද්දක් වෙනකං වැටුපක් ඒ ලැබනත් ටික පඩි කැල්ලක් තමයි ඇයට බාගන්න පුලුවන් ව තිනික හිත ලන්න ශාලංඛ්‍යාකවක් හිටියමතන. දෙන ඇතරම කියනොන පිරිමි පන්දාහක් තමයි හිටියේ. ඉතින් පිරිමි ඉන්නස්ථානේ ගෑනු ඉන්ඩයනෝ. ගෑනු වැඩි ම හිතන ගොක්දරට පිරිම ඉන්නස්ථානේ ගෑනු අනිවාරමන්න වැඩි සංකයාාවක් කියන්නනති අපිට හරිට කියන්න බෑ කෝචරක් තන හිටියද කියලා කියමු තවත් පන්දාහක් යෑ නදව කියමතුර ලමයි. නිවාරම අදකාලය ළමයි සමහරය හදන්න එක්කෙනයි දෙන්නයි වැඩිමුණනොත් තුන්දනේ හතර දෙනෙ ගේ කාලෙ දොලහක් දුසිමකටත් වැඩි ළමයි මනුෂන් හදන ඉතින් ම ශ්වාස කන ගොඩක් ලම හිටියේ ස්ථානය. ඉතින් පහව ස්දාහකට අධි වෙන්න පුළුවන් අඩුුවවෙන්න පුල ම දන්නේ නෑ. ඉතිං එපමන ප්‍රමාණයක සෙනඟක් මේ ස්ථානයේ හිටිය. එතකොට ඒසු වහන්සේ. මේ ප්‍රශ්නය පිලිප්කෙන් ඇහුවේ සෝදිසි කරන පිණි ැනගන්න හ තුළ ඇදහිල්ල තිබුණද මොනාදෝගේ මුකින්දින මේ පිළිතුර කියලා හත පිලිප පුන්මාන්සර උත්ර දෙමින් එකෙ කාට ටික ටකවත් ලැබෙන පිස මසු දසික රොටිත් ඔවුන්ට මදිිය අයි කිවේ එකත් මදිී චරකෑවත් ඒත් මදිී. උන්වහන්සේගේ ගෝලයන්ගේ එක්කෙනෙක් වූ සීමෝන් පේතරුස් සීමෝන් තමයි සාමාන්‍ය නාය කෑ හැටට හිටියේ පේතරුස්ගේ සහදරෝ නෑ පේතුරුස්ගේ සහෝදරව අන්ද්‍ර පේතුරස්ක සහෝදරව අන්දරු උන්වහන්සට කතාකොට යවරොටී පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමෙක් මෙහි සිටි. අන්ද්‍රෝමොනාද කරේ ඒසු සන්සේ මේක පිලිප්ගින්ෙන් අසද්දිී ගිල්ල බලන කොට මං ශ්වාස කරන මේ කුඩා ළමය ඒ ඇහුවා. ඕ මංහිතන්නේ පාන් ගේ අම්ම දෙන්න ඇති උදේට ගිල්ල කන්නනතැ දවල්ට හරි කරන්නෙ කියලා එකින් ඉතුර කරගත්ද ම දන්න. ඕගේ පෙට්ටිය තිබුණා මෙතන රොටී පහකුයි මසුන් දෙකක්. නැත මාලු දෙකක්. මාලුපාන් ම පාන කෞද ැති. අපි ලාංකා කන මාල්ු පා ඉතින් මෙතන න්දන මාලු වේෙනමති බුණද කියෙල මත මතර පැනු ගරන්න. ඉතින් මේ කුඩා කොල ගේතේ තිබුණ අන්දරු ඒක දැක්. ැ මේ කොල්ල මෙකුඩා කොල ඒක මංි වාකන ල ගන්නකොට මංහිතනන්නේ අඳදරු කියල දුතුර ගන්න ති කියලා මේකක් දෙනොවයි කියලා හෙමකිව් වෙන හැ. ඒ. දරුවා ඇතරම හදවතින්ම කැන් ඇැති. යසු සහන්සේ මුණහරි කණ්ඩ තියනොද කියලා හනවා මේක මම දෙන්න. බලන්ඩ මේ කොළුව සූදානම්ව සිටියා දෙේවන් මහන්සිට දෙන්න. මෙ පමණ මහත් සෙනට එ අදාන්නනෑ මදී කියලා. ඕද එනෑ එකකඩා කොළුව දන්න මේ මිච්චර මහත් සෙනකට මේ මදී කියලා ෙසු වහන්සේ කෑම තියෙනවද කියලා නැහුුවේ ඉති හුතු රි මට තිරදේ ම දෙන්න. දැපිදාකිනවා මෙතන? න්ද්‍රක ගෙනවා යසු සහන්සේ වෙතට උන්වහන්සේ ගෝලයන්ගෙන එක් කනෙක්කු නමය දහය නමේ අන්තිමකොටස නමුත් මෙපමන දෙනකුට ඒවා මොකක් දැකීවේ දැන් ගන කොටමයක මේක මෙච්චර සනගට මේටික කාල හරියවාද. පොඩිපොඩි කෑල්ලක් ිමි දනක ටර පලි පන රොට අන්න හිම ත්තම අපට පන්න වෙන්න චුටියට කැපපුුවොත් තබයි පල්ලොස් දාාවකට නැතම් මෙච්චල සැනකට දෙන්න පුළන් කියලේ යිතන අන්දරෝගේ මනසය තිබුණා. ගෙනවෙත් කිසිම ඇදහිල්ලක් නැතුව. කිසිම ඇදෙහිල්ලක් ඔොහුගේ හදවතය තිබුණේ නැහැ. මනුෂ්‍යන් හිදුුවන්න. වඩි කරන්න යසු සාවාන්සේ එක දැක්කා. මොකද යෙසු වාන්සේ පිලිප් අන්ද්‍රරෝ ගේ ගෝලය අන්තුල තිබුණ නොහැදිලි කාරකම. ගැන කිසිම ආකාරයේ නොහැදි කාරමට සම්බද වනේ යස න්ස ැන හිටියව වන්හසේ කරන්න යන්නේ ොවාද කියලා තු ඒෙු ංන්සේ කුඩා කොළුවගේ හදවත තුළ දීමේ ආශාවක්තිබුරුණ ඒක දැක්කා. ඔබගේ ජීවිතෙත් ඔබ තීරණය කරාණං අද දවසෙදී. මගේ හදවත තුළ තිබෙන්නේ දෙවියන් වහන්සට දෙන්න. දීමේ හදවතක් තියන කෙනෙක්ට පුළුවන් යසු ස්සාන්සෙත්ත එක්ක සම්බන්ධවෙලා හගේ ජීවිතෙත් වැඩිවීම ලාගන්න ඒවගේ අනිත් අයිගේ ජීවිතයටත් වැඩිවීමක් ලබාදෙන්න්න ඒක තමයි දෙවන් වන්සගේ කෑමැත්ත මොකදේ කොඩු පොඩි කොළු හිතවෙන වෙන මුකොත් මගිලඟ තියෙනවා කෑමය සු සන්සේ කෑමල්ලන ම එකක දෙන්නම් ඔබගේ ජීවිතත් ඔබගේ හදවත තුළ ඔබ දන්න ඔබගේ ජීවිතේ මොනාත්තියන අපිදකිනවා අර වැද පුකාන්තාව ඇයට එලිශාගාවට ගිල්ල කියනකොට මගේ ස්වාම්පුෘෂෂා මැරලා ඉන්න ඕ. ගේ යිබල් ද්‍යාලය තම ඉගෙන ගත්තේ. නමුත් ඇකිවේ මොකක්ද මගේ ස්වම්පුෘෂා දැන් මැරුණ ඕහුගේ ජීවිතය ඔහු දැන් නායතුරුස්භාවෙන් මනුෂ්‍යන් ඉල්ල දැන් ඒ නායිතුරුස් භාවේ මට ගෙවාගන්නඩ බැරිනිසා මනුෂ්‍යය නැවිල මගේ පුතාල දෙන්න ව හල්භාවට ගෙනියන්න යනවා මං මොනාද කරන්නේ මම දැන් ඔබගාවටආාව ඔයා ඔබගේ ශිෂ්‍යයෙක් ඇතර මලික්ෂා කියන්නති මම මෙහෙම දේවල්ලිගෙන්ුවෙන ම කිවන යට ගීල නෑයට ගන්නේ කියලා. ඉ සමහරය දෙවන් වහන්සේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ක්‍රියා කරනවයි කියලා දෙවන් වහන්සේ උපකාර නොකර සිටින්නේ නැහැ. දෙවියන් වහන්සේ නිතරම අපට උපකාර කරනවා. ඉතිං දෙවියන් වහන්සේ එතරයි යහපත්. අපිට වැරදුනත් දෙවියන් වහන්සේ අපිට බොහෝසේ ප්‍රේම කරනවා තිංවහන්සේ කිවෙන මට නන්නේ මනද කරන්න ඕනේ කියලා නෑ එලිෂාහම කිව න. එලික් කිව්වේ ඔොයාලඟ මොනාද තියෙන්නේ ඇකව මට පොඩි කුප්ියක තෙල් මේ ටිකක් තීනවයි කියලා එ ගෙදර ගිහිල්ල හිස් භාජන අරගෙන ජනයල් දුොරවල් වහල ඒ රැස්කරගත්ත දවල්වලට ඔබ දැම්පුර වන්න. එතෙල් කුලාවෙන් ඒ ටිකෙන් ඔබ හැම භාජනයක් පපුර අඩිතින් ඒත් පුතාල දෙන්න නිවසට ගෙනල්ලා අම්ම කිව්ව ගිහිල්ලලා හිස් භාජන කියන්නේ කියලා හිස් පාජන ගෙනල්ල ඒ නිවස පිර ඔ යි දරුව යම්මකො තගේ එන්න භාජන දදාල කිව අම්ම තව නැහැ හැමෝම කියවන ඇති දැන් අපිළඟ තව නැහැ කියලා ඉතින් ගේෙන්න්න පුලන් ඔකොම ස් ාජනගෙනවා. ඒ කාමර හිස්පාජනවලින් පිරෙව්වා. අම්මා දෙවියන් වහන්සේ දෙවන්වහන්සගේ දාසයක් කියපුදේ ජනල් දොරවල් ැහෝ. මොකද මනිස්ුහිතයි මේ තෙල් ටිකකින් කොහොමද මෙච්චර භාජන පුරුවන්නේ කියලා. ඒ මනුෂ්‍ය නනිවායව ප්‍රශ්න කරයි. තින් ඇය දේව දාශයක් කියපු දේ අහලා ජනල් දුරවල් වහල ඒ පොඩි තෙල් කුප්පියකින් ඒ හැම භාජනයක්ම පිරව්වා. සම්පූර්ණම් පිරිලා තව භාජනගේෙන්න්න කිවවා. එදරඒ පුතාකිව්වා එ පුතල දෙන්නකවා තව නෑය අම භාජන. ඉතින් ඒ තෙල් වලතිබුණ ඒ තෙල් ඒ මම නැතර වුණ හැම භාජනයක්ම පිරුුණ ඇඒ දේවදාසයක් ගාවට එලි ශගාවටගලෙකු අපි ඒ හැම භාජනයක් පිරෝ දැ මනොද කරන්න ගහිලා විකුඩන්න. මේ තෙල් ඔබ විකුණල ඔබගේ නය ගෙවා ගන්න. ඉ දෙවියන් මහන්සගේ ක්‍රම, නු්‍යගේ ක්‍රම වගේ නෙවේ ටිකින් දෙවන්වන්සට පුළුවන් වැඩිවීමක් කරන්න මේ ස්ථානයතිත් අපි දාකින්නේ ඒක මතමයි පරන්න ගිවිස්සුමේ තිබෙන ප්‍රතිපත්තිම Yesසු සහන්සේ පාවිච්චි කරා ඒ ප්‍රතිපත්ති දෙවන්මාන්සට අමතක වෙලනෑ අදත් ඔබගේ ජීවිතය ක්‍රියයා කරන්නට තින් ඔබ ඒ ප්‍රතිපත්ති පාවිචි කරොත් ඔබ කියන මේ මොකද මේ චුප්ටයි මට තියෙන්නේෙ මට මේකින් කිසි දෙයක් කරන්න බැහැ කියලා කිසි දෙයක් කෙරෙන්නෙත් නෑ නමුත් ඔබ ලඟ තිබෙන දේ බදැනගන්නඕන මේක වැඩිවීමක් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. මේක දෙවියන් වහන්සට වැඩිවීමක් කරන්න පුුවන්ටල. ඔබ දන්නවා අනං ඔබගේ දෙවන් වහන්සේට පුළුවන් ඔබට වැඩවීමක් කරන්න ඔබ ඉදිරි පත්වෙන්න. ඔබ කියන්න එත් මට තියන එක තලන්තයයි මට තියන්නේ මේදේ විතරයි මට කරන්න පුළුවන්ඒ කරන්න පුළුවන්දේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කරන්න. ඒක මුදල් වෙන්න අවශ්‍යනහ වෙන දෙයක් වෙන්න පුළුවන් මේ කොල්ුව මනා දෙගෙනවා කෑමවේල. ඔහු ටිකක. ආශිර්වාද කලා ඉතින්ඒ ඕපවෙන්න පුළුවවා ති මේ කුඩා කොලවා සහ අපිීතුර මේ පොට්ටකි මුණද කරන්නේ මට වායස නැහැදැන් නැත්තම් මම ඇදහිල්ල තුළ වර්ධනය වෙලා නෑ මෙතන ඒ කිසි දෙයක් නෙමේ මෙතන ඒ කීකරුක තමයි කීකරුකම තමයි අවශ්‍ය වනේ. ඔුගේ ඒ ්‍යාගශීලී හදවත ඒ කොළවා ඇහුවා ගසු සහන්සේ කෑම වගැක්කිල්ලවා කියක් කැනවද කියලා ඇහ්ුවා. ඕ ඉදිරි පත්තුනේ යම් දෙයක් මට ඒසු සාහසට දෙන්න පුළුව කිලේක තමයි ආන්ද්‍රෝඩ දුන්නන්නේ තිමං විශ්වාසරන අපේ ජීවිතය අපි ඇදෙහිල්ලේ කොච්චරං යෝධයන් වෙන්න ඕනේ නැහැ සමහරදේවල් කරන්න බයිබෙලයා අපට කියන්න කුඩා අබ ඇටක තරං ඇදෙහිල්ලක් ඔබට තිබුණුවත් ඒ කුඩා ඇදෙල්ලේ ඔබට පුළොන් කඳු පහ කරන්න. හලෙලුයිය ඔබට කඳු පහ කරන ඇදෙහිල්ලක් අවශ්‍ය නෑ කඳු පහ කරන්න. කුඩා අබෑටයක් තරං ඇදෙහිල්ලක් ඔබ තුළ තිබුණනම්. දේව වචචනය ඔබ කතා කරන විට ඔබ පුළුවන් ප්‍රශ්න වලට කතා කරන්න ප්‍රශ්න වගේ තියෙන විශාල කඳුුවලට කතා කරන්න ලෙඩ රෝගවලට කතා කරන්න දෙවන් වහන්සේගේ වචරෙන් ඒක තමයි අපිට දෙවන් වහසේ කියන්නේ මේක වැඩිවීමේ වචලයා එතැන්හි අපි දක්කිනවා ඒසු සහසේ කිවේ මනුෂ්‍යයන් හිදන්න මොකද මෙච්චර ප්‍රමාණයක මනුෂ්‍යයන් හිටියාම එය දන්නේ මොනාද කරන්න යන්න කෙ ඉතින් ේසු සහන්සකව මේ අය සීයක් බැගින් වාඩි කරන්න කලා හිදු අන්න කියලා ති ඔබ අනිත් ගිවිසුම් හතර තුනේම මාක් මතව මාක් ලියක්් කල ඔබ කියවන්න වාඩි කරලා එතැ බොහෝ තනකළ තිබුණේ මෙසේ ගණන් වශයෙන් පන්දහසක් පමණ පුරුෂයෝ හිදගත්තෝය. එවිට ඒසු වහන්සේ රොටී ගෙන උන්වහන්සේ කිව්වෙන කිසිම ඇද නොහැදිලි කාරකමය වචනයක් කතා කරේ නෑන්හන්සේ. ඒසු වවාන්සේ දනන් හිටිය දෙවියන්මාහන්සගේ පරණ ගිවිස්සුමේ තිබෙන ප්‍රතිමත්ති තමයි උන්වහන්සේ පාවිච්චි කර. උන්වන්සේ ස්තුති දුන්නා ඒ රොටි අරගෙන උන්වහන්සේ බයිබලෙකෙනවා උන්වන්සේ පියාණන් වහන්සට ඔස්සවලා ස්තුෘතිකොට ඉඳගෙන ඔන්න මුන්ට බෙදාදුන්සේක මම හිතන හැටියට මේක මෙ අයට බෙදා දෙනකොට පාටම වැඩවුණි නෑ ඒ කූඩිය කූඩ එඟලියට ගන්නකොට තමයි මහිතන වැඩවීම වෙන්න ඇත් බදෙනකොට ොද මාලුයි ඒරොටි අනිවාර්හම වැඩිවීමක් සිද. මොකද මෙ දෙදන කියනවා අන්තිමට උන්වහන්සේ දෙනකට එසේම මසුන්ගෙන්ද ඔවන්ට කැති පමණ දුන්සේක ඔවුන් තෘප්තියට පැමිණි කල කිසිවක් නැති නොමන පිණිස ඉතිර වූ කැබැලි එකතු කරන්න ඒසුවාන් න්වහන්සේ තමන් ගෝලයන්ට කීසිේ එක කියන. හොඳට මේ හැමෝම බඩපිරෙන්ට කෑවා. හලලුය කිසිම කෙනෙකුට අඩුවක්තිබුන්න එක කෑල්ලක්න මේ කෑවකර හොඳට බඩපි තෘපතිවත් කියන්නේ හොට බඩ පිරන්න කෑවයි කියලා චුට්ටක් කෑවිනේ අය හොඳට පිරිමය හොඳට කකානවා ඉති මාලු පන් කියයක් කඇද කියල මදන්න නොමත් හොඳට බඩපිරන්න කන්නඩ ඇති. මාලු පාන් දෙකම කෑවා. ඉති යෙසු වවාන්සේ ඉතුරටිකත්තුන් වහන්සේ මොනාදකිවේ ඉතුරු කැබලිය එකතු කරලා පැස් දොලසක් නැතන් කූඩ දොහක් පුරවාගෙන මනුෂ්‍යයන්හන්සේ විසින් කලාව මේ හස්කම් දැක සැබෑවට මුන්වහන්සේ ලෝකට එන්නව අනාගත වත්තුරු ඉතින් මනුෂ්‍යය නැතරම දකින්නේ මොකක්ද හස්කමක් මෙතන සිදන වැඩිවක් වෙතර වුණනා ඉතින් මනාගතව වතුරු කියල ඉතිෙ හට අපි දකිනාාවඋන්හන්සේ රජ කෙනනෙක් කරන්න බලහත්කාරකමෙන් එයාය තැත් කරනමුත් මම කැමැති මතරින් පෙන්නුම් කරන්න පලමුදේ ඔබගේ ජීවිතේ ඔබ සමාරම මේ කුඩා කොළුව වගේ ඔබගේ ඇදහිල්ල ඔබ හිතුනම් මට මාදී ට කරන්න බෑමේ දවල්නෑ ඔබ ඉන්න ආකාරෙන්ම ඔබගේ ඇදහිල් ඔබ දවස්කාානය දවස්පත ඔබ ගොඩනගාගන්න වචනය තුළින්. ඔබට මුදල් අවශ්‍යාව යක්තිබෙන න තං හිංකම කියන ප්‍රශ්ි නිතරමතියෙනවන නැතන් ඔබ නිතර නිතර නයතුර ස්භාවයට ගන්නවන. ඔබ තිීරණයක් කරගන්න නෑ මම මේ දෙවියන් වහන්සේගේ ආර්ථික ක්‍රමය දෙවියන් වහන්සේගේ ස්වර්ගීය ආර්ථික ක්‍රමයටට මම සම්න්දධ ව ය දීමෙන් අපිට ආශිර්වාද ලබන්න පුළුව. ඒක ම සාක්ෂියක් මොදම අවුරදු හතලි ස එකක් ෙනවා අපි දෙවියන් වහන්සේට ඔතු දීමා දීමෙන් අපි දැකළ තිබුණවා ඒකේ වැඩිවීම. මනුෂ්‍යයන් හිතරෝ සමහරලාට අපි ඟ මුදල් අපි එකතු කරගන බැංකුවල තියාගනතින් ඉන්නවයි කියලා. ඒක විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට දුන්න දේවල් අපි බෙදා දෙන්න. තෑගශීලි හදවත් ඇතු අපි බෙදා දෙන්න නිතරම සූදානමෙන් සිටන. වැඩිවෙන්නෙන් නෙද්ද අනිවානම වැඩි වෙනවා. අපගේ තලන්ත අපගේ දීීමනාවන් අපිට දෙවන් වහන්සේ කරන්න පුළුවන්දේ. අපගේ කාලය උොඩක් වෙලාට මිනිස්සු සල්ලි දෙ. නමුත් වෙලාව දෙන්නේෙ නෑ. නමුත් අපි දෙවන් වහන්සට අපගේ කාලය දුන්නොත් අනි වාරෙන්ම දෙවන් වහන්සේ ඔබට කවදාවත් කාලය අඩුවක් වෙන්න නෑ. ඔබට නිතරම වැඩිවීමක් රොමක ප්‍රතිපත්තියක්. අපි බීජයක් වැපුරු හාම ඒ බීජයෙන් අපි දකිනෝ ඒක වර්ධනය වෙලා පැලයක් වෙලා වර්ධනය වෙලා ගහක් බවාවට පත් වෙලා මොනාදවෙන්නේ එක ගෙඩ හටගන්නවා ඒ ගෙඩි තුල ඒ පල තුළ මුණද තින්නේ ඇට බීජ ඉතින් එක බීජයකින් ගහක් හටගෙන මොකදද වෙන්නේ ඒ ගහය ගෙඩිතිබෙන්ටන ෙඩිවල තවත් බීචති බෙන්ටනවා. ඉතිම් වාරෙන් වාරට ඒ ගහ පල දරනවායි කියල කොච්චර බීජයනවාද ඉ දෙවියන් වහන්සේ අපිට දිලතින මේ ප්‍රතිපර්ති කවදාවත් අඩුවෙනෙන. වැඩිවීමක් විසක් උන්වහන්සේගේ වචිනය කියෙන උන්වහන්සේ කවදාවත් අපිට අඩුවක් කරන්නට හැ දැන් අපි දකින පරණ ගිවිස්සුමේ ඊශ්‍ර සෙනඟ නිතරම දෙවන් වහන්සේව සැක කලා.ඒ අය දෙවියන් වහන්සේව සැක කරා එයායට කාන්තාාරයෙන් ගමන් කරලා එයට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න තිබුණා. නමුත් පළමකොට අපි දකිනෝ වතුර තිබුණ නෑ කණ්ඩ තිබුණනෑ එක පාටම කොල්දුරන්න ගත්තා. ඔබ කොන්ඳරන්නේ පා. දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති කොඳරමින් අපට කවදාවත් අත්දාකින්න බෑ. ඔබ කොඳරන්නේ නැතුව වචනට ගිහිල්ල මේ වචන තුළ ඔස්ව ඇන්න මට මොකක්්ද දෙවියන් වහන්සේගේ සැපීමට අවශ්‍ය කරන බයිබල් පද. මොනමගේ බයිබල් පද මමා අරගෙන මම ප්‍රකාශ කරන්නකොද මේ දිවෙන්ම තමයි එක්කෝ අපි ආශිර්වාදය කතා කරන්නේ නැත්තං අපි ශාපය කතා කරන්නේ. ගේ ගැනතා කරන්නේ නැත්තන් දෙවන් වහන්සගේ පොරොඳදු ඩවීමේ පොරොන්දු කතාකට මේ මොකෙම තමයි. තිදිං අපි අපේ මුොක පුහුණු කරමු අපි ගීතාවලට හරෝමු ගීතාවලිය හැත්ත අටවැෙන පාරිච්චියද අපි දකිනවා දෙවියන් වහන්සේ පෙන්නුම් කරලා දුන්නා මේ ඊස්ට්‍රරල් සෙනග එයාය කතාකරපු වචන බලන්න. එයායට කිසිම අඩුවක් නැතුව දෙවියන් වහන්සේ හැම දෙයක්ම සපය අදුන්න නමුත් එයාගේ වචන බලන්න මොන වගේද වචන එයාය කතා කරේ. අපි කියවොමු දාසය සිට මම කියවන්න ඔබගෙදර මුළු පරිච්චේදේම කියවන්න න දාාතර සිට කියමු. මුළු රෑ ගිනි එලේකින්ද උන්වහන්සේ ඔවුන් ගෙනගියසේක බලන් උන්වහන්සේ ආලෝකය වඋන. කාන්තාර මැදී නැනකොට දෙවන් වහන්සකට ම යඔබගේ ආලෝකී තින් දෙවියන් වහන්ේ ඔවුන්ට ආලෝකය ගැෙන දුන්න. මනාන්තරයේදී පර්වත පලා ගැඹුරුවලින් මෙ බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්නේ. ක ඉතිං කාන්තාරය වතුර නැහැ කියන්න එපා දෙවියන් වහසේයට සපයා දුන්න. ඔබ ඉන්න ස්ථානේම දෙවන්හසට පුලො ඔොබට සපයා දෙන්න නැහැ බැහැ කෙරෙනෑ ආර්ථික කඩා වැටීම තිබෙන මේ ලංකාව කියලා ඒ ප්‍රශ්න ගැන කතා කරන්න එපා ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ ස්වර්ගී විවෘත වූ ස්වර්ගීය කවුලු යටතේ දෙවියන් වහන්සේ සමඟ ඒගැන දෙවියන් වහන්සේට ඔබ දෙන්නෙක් නං උන්වහන්සේගේ ස්වර්ගය කවුලු යටතය ඔබ සිටින්නේ ඔබ සම්බන්ධ වෙලන්න දෙවියන් වහන්සේට උන්වහන්සගේ ආර්ථිකය කවදාවත් කඩා වැටන න කවදාවත් කඩ වැට උන්හසේ නිතරම වැඩුවීමක් තමයි ලබා දෙන තින් මේ වචන මෙලින් බාර න්වහන්ස බනාාද කියෙන දහසේ පර්වතයෙන් ද පාර්වල්ද නග ගංගාමෙන් ජලය ගලාට සැල සූසේක මේ කාන්තාරයේ මේ ඉශ්‍රල් සෙනගට සපය දුන්න ආකාරය එහෙත් ඔහු කාන්තාරයේදී මහොත්තමයානන්ට විරුද්ධව කැරලි ගසමින් ඔවන් මහන්සිට විරුද්ධව තව තව පව්කොළෝය දෙවියන් වහන්සේගේ සැපයිීම දැක දැක අපි නැවත නැවතවාරයක් අවිශ්වාස කරන වනම් ඒ ඇතරම පාපයක් ඒකයි මෙතන අයකරේඒ අය උන්වහන් සිට තව තවත් විරුද්ධව පව් කලා. න්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතිින් දෙවියන් වහන්සේ පීක්ෂා කළය. කෝ අපිට පුළුවන්ද මේ කාන්තර්ප්‍රදේශය මස්කන්න මස් නෑනේ. මෝසස්කල්පනා කරා කොහොමද මම් මෙයායට මස් දෙන්නේ කන්න කෙල මුකුද යිතුව අපි හැමදාම කණන්නෙේ මන්න මොනාද මේ ස්ර්ගෙන් ඇවිල්ල තිෙන මන්නයි කියලා. දෙවියන් වහන්සේයට සපයා දුන්න. එසේය. ඔහු දෙවියන් මාහන්සිට විරුද්ධව කතා කරමින් වනන්තරයේ මේසයක් පිළියල කරට දෙවියන් වහන්සට පුළුවන්ද. ප්‍රශ්ර දෙවියන් වහන්සසිට පුළුවන්ද මේ කාන්තාාරය. මේසයක් සූධනම් කරන්න. ගීතාවලේ විසතුන ඔබ කියව්වනන් එතන පැදුලුම් කිය ොුණ දුන් වහන්සේ කියනෙ සතුරා නිදිරයේදී දෙවියන් වහන්සේ අපට භෝජන සංග්‍රහයක් පිළියල කරතිබෙනවා. දැන් ඒ පදේ එන්න පෙර ගීතාවලේ විසිතුන එක ඔබ ප්‍රකාශ කරන්නඕනේ. ඔබගේ මොකේ තිබෙන්නනේ මොකක්දද ස්වාමීන් වහන්සේ මගේ ඉන්දේරාය මට කිසි හිගේයක් නැත. නු්‍යයන් මනාද කියන්නන්නේ ස්වාමින් වමාන්සේ මගේ එන්ඩේරාය මට බොහෝ හිඟකම් ඇත ඒ දෙවන් වහන්සේගේ වචරයට විරුද්ධයි පට ඇන ඔබ හිඟකම ගැන කතාරනවානං ඔබට අනිවාරයම හිඟකම තම ඇතිවන්නට යන්නේ නමුත් ඔබ ස්වාමින්වහන්සේමගේ එන්ඩේරා කියලා කියනවා නං එන ඉතර කොටසක් කියවන්න. උමාන්සේ මගේ ඉඩේරානං මට කිසි හිගේයක් නැත නැත කියැනෙ කිසි හිඟයක් ඇති වෙන්නෙ නැෑ. උන්හන්සේම දරීන් ගමන් කනවා ඉන්ඩර කියන්නේ එකයි ුඩක් වෙලාටි මුණනාද කියගන්න එන්ඩෙරට පසට ඇන්දකින අපිස්ර වෙල නවා. එන්ඩෙර ඉන්න පස්සෙෙන්. උන්වහන්සේ කියන මේ ස්ථානයටෙන්ෙල් අපි ඉන්න මේ ස්ථානය. උන්වහන්සේ යම් දෙයක් කරන්න ගවත් අපි වෙන දෙයක් කරන්නේ. ඉතින් සැපේමති ඉන්නේ මෙහ එන්ඩෙර ඉන්නේ මෙහ ඔබ ඉන්න වැර්දිස්ථානය. ඔබ හරිස්ථානය ඉන්නවානම් ඔබ ඉන්නේ, ෘත්ත වර්ගියය කවුල අටතේ අනිවාර්යම සැපයිීම තියෙන් දැන. උන්වහන්සේගේ හන්ඬ එහෙන්නෑ කියෙන කියන්නත් එපා මකද මේ වචනය තුළ උන්වන්සගේ හන්ඬ තිබෙන්නේ මේ වචනය සමක කාලය ගතකරොත් මේ වචනේ පොරොදූබ ප්‍රකාශකරොත් මට නෑබෑ කියන වචන අයිංකරොත් අනිවාර්යම දෙවන් වහන්සයට සපයයි. මේ අය ආශිර්වාද දැක්ක සැපීම දැක්කා, මිසරදේශයෙන් පවා ය දැක්ක මොකද මිසරදේශය අපි දකිනොඔය ඉන්න ඒ ස්ථානයේ ගෝෂයකින ප්‍රදේශය ආලෝකයේ තිබුණ නමුත් මිසරදේශය අනිත් ප්‍රදේශය මිසරදේශයේ වාසීන්ට අන්දකාරය තිබුණ. එකඒෙන්නේ පුදුම වෙන සක්තිබන මෙයායට සැපහමතිබුණ අශිර්වාදය තිබුණු ඒ ශාප අපි දකිනෝ දෙව අන්හන්සේ කරපු ඒ ශාපලත් හස්කම් දහයක් කරා. පාරාවගේ සිත වෙනස් කරට ඒ දහයම්ම දෙවන් වහන්සේ මේ මිශරයේ හිටපු දෙවියන් වහන්සේගේ සෙනග ආරක්ෂා කරා ආරක්ෂා කර දෙවන් වහන්සේ පුදුමාකාර දෙවි කෙනෙක් අද පවා මේ ලෝකේ අන්දකාරය ඉන්න මිනිස්තුත් ඔබ දකින ඔය හිඟකම ඉන්න පුළුවන් නැති බැරිකමේ ඉන්න පුළනමුත් ඔබ මේ පොළොවේ ඉදගෙන ඔබ ඉන්න ස්ථානයම දෙවන්හසේ ඔබට සපයාද. ගේක් නැතුව නමුත් ඔබ පශන කතා කරන්න ඕනේ ඔබ දෙවියන් වන්සගේ පොරොන්තු කතා කරන්න නේ ඒයයි කතා කරන විලාශය කතා කරන්න එපා ඒයායි කතා කරන විදිහෙට ඔබ කතා කරන්න එපා. බොෝ වෙලාවටඒතා අපි ඒ වගේ කතා කරන්න අපි බාලන නිසා අපි අස්සන නිසා ඒය සමග අපි සමට එක්සත් වෙනවා ඉ මනන් කියන ගොඩක් දුරට එක්සත්වන්න එපා කි දේ ඔබකෙන නෑ මගේ දෙවන්සේ මගේ සැිවම්කාර මගේ දෙවියන් වහන්සේ මගේ සැපියම්කර ඉති මෙතන කියනවා. තමුන්ගේ දහට තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලමින් සිතින්. දෙවියන් වහන්සේ පරිීක්ෂා කළෝය එසේය ඔහු දෙවියන් වහන්සිට විරුද්ධව කතා කරමින් වනන්තරේ මේසයක් පිළියල කරන්නට දෙවියන් වහන්සට පුළුවන්ද බලව උන්වහන්සේ පර්වතයට ගැසූ කළ ජලය වැගරුණේය දියපාරවල් ගලාගියය රෝටිත් දෙට හැකිසේක්ද සොකීය සෙනකට මාන්ස සපයා දෙෙනසේෙක් දැයි කීවෝය එබැවින් ස්වාමින් වහන්සේ අසා උදහස්සූය වන්වහන්සේට තරගයක් වහන්සේ කෝපවුුණ මෙ අයට මම මෙච්චර කරද්දිත් ඇයි මේ අය මාව සැක කරන්නේ අවිශ්වාස කරන්නේ නොහැදිලි කාරකමේ පරම්පරාවක් කියල. ඇත්තරම කිවොත් ඒ පරම්පරාව ඇතුල්ලුණේ නැහැ. නිතරම එයාය කතා කරේ නොහැදිලි කාරකමේ වච්චන. නිතරම කතා කරේයයි නොහැදිලි කාරකමය වච්චන. දෙවියන් වහන්සේ ගැන ඒ. නොැලිකාරකමේ වචන නිසා එයායට පොරොදුු දේශ දකින්න බැරුණ ෝ සස්ට පවාාපි ද කින ොරුන්දු දේයට ඇතුල් වෙන්න බැරුුණ ොද ෝස් දෙවියන් මහන්සේට විරුද්ධව ඒ පර්වතයට දෙවැනි වතාවේදී කතාකරන්න කිව්වා ඔහු මොනාද කරේ දෙවෙරි වතාව පළවෙනි වතාව කරපු දේම කලා. පොඳ මෝසස් නායකේ කැටියට මනුෂ්‍යන්ඩ පස්ථාන කරා. මනුෂ්‍යන්ට සේවේ කලා. නු්‍යයන්ගේ හපතු දෙසා මනුෂ්‍යන්ට උපදේස්තුන්න. නමුත් මේවතාවේදී මනුෂ්‍යන් නිතරම කොඳරෝපු නිසා ඒ කැන්දිරීමේ මිමිනීමේ වචන මැසිවිලිකීම මේ වචන වූගේ මනසට ඇත්තුරල් වෙලා ඕහු කිවක් මම නැවතවාරයක් මම නැවතවාරයක් ඔබට වතුරු සපයා දෙන්න ඕොනෙද කියලා. මෝසස් නෙවේ සපයා දුන්නේ මේ හැමඳයක් දෙවියන් වහන්සේ. මෝසස්න මේ දෙවියන් වහන්සේ සපයා දුන්නන්නේ ති මෝසස්්ට දෙවන් වන්සේ හට ඇසුරනේ ඔබ දන්න ඔබ මුුණන කොට? ොඳරන්න කොට ඔබ මැසිවිලි කියනකොට නමන්දන්නේ මේ මොනාද වෙන්න යනෙ කියල ඔබ කතා කරන්නේ අනවශ්‍ය වචන. ඔබ කතාරන දෙවන් මාහසට විරද්ධව ඉතිං ඔබක් තිීරණය කරගන්න නැහැ. දෙවන් හන්සට පුළුවන් මට කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම සපය දෙන්නේ. දෙවියන් මාන්සට කිසි අඩුවක් නෑ ඔබ දෙවියන් මාන්සව සීම කරන්නපා පෙටියකට දාල සීමමා කරන්නප උන්වහන්සේ අසීමමිත දෙවිකරෙ හල ලුියවන් හසේ විශාල දෙවි කෙනෙක් මාන්සගේ තජස්මමේ සම්පතය ප්‍රකාරයට. ඔබ නෙේ සපයා දෙන්නේ දෙවියන් වහන්සේගේ තේජස්මහි මේ සම්පතය ප්‍රකාරයට සහර ඔබගින් ඉල්න්න නකොට ඔබ සමරටබගෙන මට දෙන්නේෑ නමුත් ම දෙන්න මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබට සපයා දෙන්න කොහොමද උන්වහන්සගේ තේජස්මහි මේ සම්පතය ප්‍රකාරයට. ඔබගේ ආශිර්වා දෙන්නේ මෙ දෙවන්සේ ඔබට දීලතිබෙනනවා ඔබට මඟ පෙන්වීමමක්ති ෙනවන ඔබ දෙන්න. දෙන කෙනට අනි වාරම වැඩිවීමක් කෙනවා ඒක දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්තියවඋන් වහන්සේ අනි වාරම ඒ ප්‍රතිපාත්ති උන්වහන්සේ අපේ ජීවිත ක්‍රියාත්මකවෙන්න්න උන්හන්සගේ ආශාව තිබෙන විසි දෙක මක්තිිසාද ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි නොඇදහූයේ ඒ කැන්නේ ඒ අය ඇදෙහිවෙන උන්වහන්සේගේෙන් ලැබෙන ගැලවීම විශ්වාසන කොළේ එසේ වුවෝත් උන්වහන්සේ ඉහලින් ආකාශයට අනකොට ස්වර්ගය දොරවාල් ඇරිය සේක කෑම පිණිස මන්නා වස්වමින් ස්වර්ගය ශස්සයෙන් ඔවුන්ට දුන්සේක මනුෂ්‍ය බලවතුන්ගේ රොටි කෑයේ සෑහෙන පමණ ආහාර උන්වහන්සේ ඔවුන්ට එවසේක. උන්වහන්සේ අහසහි පෙරදිග සුළඟ හමන්ට සැලස්සූ සේක සොකීිය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනසේක උන්වන්සේ දලිමෙන් මාංසද මුදු වැලිමෙන් ප්‍යාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සසේක. හලලයි උහන්සේ බලඩ කලාවූ දේවල් කිසිමමා අඩුුවක් නැතුව කාන්තාරය සැපියවා. මේ ප්‍රතිපර්තිම තමයි යේ ස වාන්සේ පවිච්චි කළ. ප්‍රපත්තිම එනි ඔබ මතකතියා ගන්න දෙවියන් වන්සට කමදාවත්. කිසිම අඩුවක් නෑහැ උන්වහන්සට හැමදයක්ම සපයා දෙන්න පුුව. අප ඊලළග සතියයේ තවත් පොරොන්දු බලම ඔබ අවිශ්වාස කරන්න පා නොහැදිලි කාරකමෙන් ජීවත් එන්නෙ පා යිබල් පදදා අරගන ප්‍රකාශ කරන ස්වාමින් වන්සේ මගේ දේ මට කිසින්ගේයක් නෑ උන්හන්සේමට වැඩිවීම ලබද දෙන්න ඒ ොන්දු අරගනම තාව ොන්දු දෙන්න ලඟ සතතියේඒ අරගන ඔබ ප්‍රකාශ කරන්න. අනිවාරයම ඔාශිර්වාදය තුළ ජීවත්වෙන්ට යනවා. අමයි.